ශ්‍රීලංකා කණ්ඩායමේ පසුගිය දවස්වල දැකපු ලොකුම දුර්වලතාවය තමයි පන්දියවන්නන් පෙන්වන අසාර්ථක භාවය. මේ තත්ත්වය අපිට පහුගිය කාලේ පරාජයන් ගණනාවක් ලබන්නත් හේතුවක් වුණා. ඉස්සරහට එන පොදු තරගාවලියේ සාර්ථකව අවසන් කරන්න නම් ප්‍රතිකරුවන්ට වඩා පන්දියවන්නන්ට ලොකු දෙයක් කරන්න වෙයි. මොකද පොදු ප්‍රතිකරුවන් පාලනය නොකළොත් අපේ ප්‍රතිකරුවන්ට තරගාවලිය ලේසි වෙන්නේ නැහැ. පොදු සංචාරයට සහභාගී වන ශ්‍රීලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අවශ්‍ය රිද්මේ ගොඩනගා ගැනීම වෙනුවෙන් CCC පිටියේ එක්දින තරගයක් පැවැත්ුණා. අයහපත් ආලෝකය නිසා විසඳුමක් නැතුව තරගය අවසන් වෙද්දී මේ තරගයේදී අපේ පන්දියවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරන්න අපේ ප්‍රතිකරුවෝ සමත් වුණා. නිමුත්ගේ කණ්ඩායමත් දසුන් ශානකගේ කණ්ඩායමත් අතර තිබුණු මේ තරගයේ මුලින් පන්දුවට පහර දුන්නේ දසුන්ගේ කණ්ඩායම පන්දුවාර 50දී කඩලු 5කට ලකුණු 321ක් ලබා ගන්න සමත් වුණා. මේ නිමි සුවිශේෂ දක්ෂතා පෙන්නපු දිනේෂ් චන්දිමාල් අංක 3 ප්‍රතිකරු විදිහට පිටියට ඇවිත් ලකුණු 149ක් නොදෙවි ලබා ගන්න සමත් වෙනවා. පන්දු 123කදී වාර්තා වුණේ ඉනිමට 45,14ක් එක්ක 6,5ක් එල්ල කරන්න චන්දිමාල් සමත් වීම කැපිපෙනුණා. ඉනිම අවසානයේ වේගයෙන් පහර දීපු වන්දු හසරංග ලකුණු 80ක් ගන්න පන්දු 56කට විතරක් මුහුණ දීලා ඒනිමේ කැපිපෙන සිද්ධිය තමයි ලකුණු 28ක් විතරයි මේ ඉනිමේ වනිදු 4 පහර වලින් ලබා ගන්න සමත් වුණේ. නායක දසුන් ශානකත් ලකුණු 51ක් ලබා ගන්න සමත් වෙද්දී පන්දුවෙන් වැඩපෙන්න රමේෂ් මෙන්ඩිස්, ලහිරු කුමාර කඩලු 2 ගානේ දවා ගන්න සමත් වෙනවා. ජයග්‍රහණය හඹා යන්නේ දිමුත්ගේ කණ්ඩායම තරගයේ නතර කරද්දී ලකුණු 258ක් ලබා ගන්න සමත් වෙනවා. ඒ වෙද්දී දිමුත්ගේ කණ්ඩායමේ කඩලු 8ක් බිඳ වැටලා අවසන්. ඒනිමේ සුවිශේෂ දක්ෂතා පෙන්වන්න සමත් වෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්. මැතිව්ස් ලකුණු 121ක් ලබා ගන්න සමත් වෙන්නේ 4 පහර 11ක් උත් හයි පහර 4කුත් එක්ක. මැතිව්ස්ට හොඳ සහයක් ලබා දෙන ඔසඳ ප්‍රනාන්දු ලකුණු 57කුත් තිසර පෙරරා ලකුණු 33කුත් ලබා ගන්න සමත් වෙනවා. දසුන්ගේ කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා පෙන්වන නුවන් ප්‍රදීප් කඩලු 3ක් දවා ගනිද්දී වනිදු හසරංග කඩලු 2ක් දවා ගන්න සමත් වෙනවා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. Cricket පිටියේ නම් දෙස අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.